Armağanı Saltanavı. අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරාවේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාදියාමි තිසුනාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචාවේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපාවේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවාවේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චාකුලීනතං රතියෝ පත්ථයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා
අප්පමත්තු උභවත්තේ අධිගණ්හාති පණ්ඩිතෝ දිත්තේව ධම්මේ යෝ අත්ථෝ යෝ චත්තෝ සම්පරායිකෝ අත්තාභිසමයා ධීරෝ පණ්ඩිතෝති පවුච්චතිති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්නා සමයකදී කොසල් මාර්ගයතුමා තෙරුවන් සරණ ගිය සැබෑ බෞද්ධයෙක් වූ නිතිපතා දාස දෙවරක් බැගින් බුද්ධෝපස්ථානයේ ධර්ම ශ්‍රවණයට එන්න පුරුදු වුණා. කටවල් පහකට අධිපති අධිරාජයෙක් වූ නමුත් සරුවක්යන් වහන්සේගේ කල්‍යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇසුර නිසා ආගම අනුකූලව එතුමා ජීවිතේ පැවැත්තුවා. දවසේ කොයි හරි සුළු වෙලාවක් හෝ භාවනාවකට දෙන්නත් පුරුදු වී සිටියා. සිය නිවසේ 500ක් සංගණත නිත්‍ය වශයෙන් සලාක දානයක් පිරිනැමුවා. එවැගේම අසදෘශ මහා පින්කමක් සිද්ධ කළා. එවැගේම මල්ලිකා දේවිය ඇතුළු බිසෝ වරුන්ට ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්නත් සැලැස්සුවා. ඔය අතර මේ රජතුමාගේ සිතට භාවනා කිරීමේදී නැගෙන කල්පනා සංකල්පන සරුවක්යන් වහන්සේට කියාපානවා. එක දවසක් කියා හිටියා, ස්වාමීනි, මම විවේකීව භාවනා කරද්දී මෙන්න මෙහෙම විතර්කයක් මගේ හිතේ පහළ වුණා. ඒ මොනවාද විතර්කය? මනුලව මිනිසයන්ට මෙලව අර්ථයයි පරලව අර්ථයයි දෙකම අත්පත් කර ගැනීමේ ඒකායන මාර්ගයක් තියෙන්න ඕනේ. එහෙම තියෙනවාද කියන එකයි මගේ හිතට නැගුණු විතර්කය. එවෙලාවේදී සරුවක්යන් වහන්සේට තෝරලා දුන්නා. අප්පමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදිගාය තිත්තේ දික්ක ධම්මිකං චේව අත්තං සම්පරායිකං චත්තං. මහරජේ, අප්‍රමාදේ කිය එක ධර්මයක් තියෙනවා. ඒ එකම ධර්මයේ මෙලව අර්ථයයි පරලව අර්ථයයි දෙකම සාක්ෂාත් කර ගැනීම ඒකායන මාර්ගයක් වෙනවා කියන එක තෝරලා දුන්නා. එතන පරලව අර්ථය කියන්නේ දෙව්ලෝ බමලෝ පමණක් නේ, නිවනත් ඊට අයිති වෙනවා. එනිසා මෙලව වශයෙන් ජීවත් වෙන කාලය තුලදී මිනිසෙකුට අවශ්‍ය වෙන ආයුෂ, වර්ණ, සැප, බල, ඥාන, ගුණ, නුවණ, ධන, ධානි, අස, ඉසුරු, සැප, සම්පත්, වගේම ධර්මඥාන, භාවනාඥාන, ධ්‍යාන, සමාධි, සමාපත්තිය, අභිඥා මේ ඔක්කොම අයිති වෙනවා මෙලවාර්ථයට. පරලෝවාර්ථයේ වශයෙන් සතර අපායන් අතිමිදෙන්නටත් දිව්‍ය මානුෂ බ්‍රහ්මාදී සුගති ලෝකවල ආයු, වර්ණ, සැප, බල, ඓශ්වර්යයෙන් වැඩෙන්නටත් ඒ කොතන උපනත් නැවත නැවත නිවන් මඟට අවතීනව කටයුතු කරන්නටත් මතු අනාගතයේදී සමාපතු බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමටත් තමයි මේ පරලෝවාර්ථය කියලා හඳුන්වන්නේ. ඒකට මේ කියන උභයාර්ථයම සාක්ෂාත් කරගන්න ඇති එකම මාර්ගය අප්‍රමාදයයි කියලා එක වචනයකින් දේශනා කළා. ඒක තවදුරටත් පහදා දෙමින් හැඳුන්වුවා උපමාවකින්. මේ පොළොව තලයේ පාගමනින් ඇවිදෙන සතුන් අතර ඇතාගේ පාසටාන විශාලයි. අනි සීලෝම සත්‍යයන්ගේ පාසටාන් ඇතාගේ පාසටාන ඇතුළේ තබන්න පුළුවන්. ඇතාගේ පාසටාන දිගින් පළලින් වටින් විශාල නිසා. ඒ වගේ මෙලව අභිවෘතියත් මෙලව අභිමතාර්ථයත් පරලව සුගතියත් කෙලවර සාන්ත නිවන සාක්ෂාත් කර ගැනීමට යන්තා කුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදෝ කියන එක දහම් පදයට අන්තර්ගත වෙනවා කියන එක තෝරා දෙමින් මේ ගාථා තුනකින් තවදුරට ධර්ම දේශනාවක් කළා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චාකුලේනසං සතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ. මනුලව දෙව්ලව බඹලව යම් කෙනෙක් ආයුෂ ප්‍රාර්ථනා කරනවා නම්, නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා නම්, ශරීර වර්ණේ සහ ගුණ වර්ණාව ගුණ කතනේ ප්‍රාර්ථනා කරනවා නම්, ස්වර්ග සම්පත් පතනවා නම්, එවාගේම උසස් වංශවත් ජීවිත පතනවා නම්, එවාගේම ධන ධාන්‍ය අසේතුළු සැප සම්පත් මේ තවත් තවත් නානාවිධ දේවල් පතනවා නම්, අප්පමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා
ඒ සියලු ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීමට ඒකායන මාර්ගයේ වන්නේ අප්‍රමාදයයි කියලා සරුවක්යන් වහන්සේලා දේශනා කරනවා. අප්‍රමත්තෝ උභවත්තේ අධිගණ්හාති පඬිතු. ඒ අප්‍රමාදව දාන සීල භාවනාදී කුසල් පාරමී පිරු ඥානවන්තයා උභයාර්ථය සාක්ෂාත් කරගන්නවා. දික්ඛේව ධම්මේ යෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ. මේ මනලව ලබන්න තියෙන උසස් මාර්ගයනොත් සාම්පරායක වශයෙන් සුගති සම්පත්තා නිවන් සම්පත් කියන මේ සාම්පරායක අර්ථයක් අත්ථාභි සමයා ඒ සියල්ල සාක්ෂාත් කරගන්නා වූ ධීරෝ ඥානවන්තයා පණ්ඩිතෝති පවුච්චති සැබෑම පණ්ඩිතේකයි කියන ලැබෙනවා කියන එකයි මේ ගාථා තුනේ කෙටි තේරුම. මේදී අප්‍රමාදෝ කියන වචනේ අපි හොඳට තේරුම් කරගන්න වටිනවා. අප්‍රමාදෝ කියන්නේ මේක තේරුම් රසක් තියෙනවා. පමාදෝති සති වස්සග්ගු. ප්‍රමාදේ කියන්නේ කුසල් කිරීමේ සිහිය අමතක වීම නැත්නම් හිත විසුරුවා හැරීම. නොඑක් නොඑක් අකුසල සිටිවිලවල හිත අසුරවනවා නම් ඒක ප්‍රමාදේ කියලා කියනවා. නේ පමාදෝ අප්‍රමාදෝ. එසේ අකුසල් කෙරෙහි හිත විසුරුවා හරින් නැතිනම් සිහිය අමතක නොකරනවා නම් ඒකට කියන අප්‍රමාදේ අප්‍රමාදේ කියලා. තවත් දුරට ඔක ලස්සනට විස්තර කරනවා සරුවක්යන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්. පමාදෝති තත්කතමෝ පමාදෝ. කාය දුච්චරිතේ වචී දුච්චරිතේ මනෝ දුච්චරිතේ පංචසුවා කාමගුණේ සුචිත්තස්ස වස්සග්ගෝ වස්සග්ගානුප්පදානං. කුසලානං වා ධම්මානං භාවනායේ අසක්කච්ච කිරියතා අසත්තච්ච කිරියතා අනි මේ අසත්තච්ච කිරියතා ඕනීන උත්තිත අනිත්‍යත කිරියතා නික්ඛිත ඡන්දතා නික්ඛිත දුරතා අනාසේවන අභාවන අබහුලී කම්මං යෝ ඒව රූපෝ ප්‍රමාදෝ ප්‍රමජ්ජන ප්‍රමජ්ජිතත්තං අයං උච්චති ප්‍රමාදෝ. මෙහි සඳහන් වෙන තේරුම මෙහෙමයි. ප්‍රමාදේ ප්‍රමාදේ කියන්නේ කුමක්ද යනු කාය දුස්චරිත තුන, වාග් දුස්චරිත සතර, මනෝ දුස්චරිත තුන කියන්නේ මේ දුස්චරිත කෙරෙහි සහ ඇස පිනවන, කන පිනවන, නාසිකා පිනවන, දිව පිනවන, කන පිනවන පස්කම් සැප කෙරෙහි චිත්තස වස්සග්ගෝ හිත මුදා හරිනවා නම් ඒක ප්‍රමාදයක්. වස්සග්ගා නුප්පදානං නැවත නැවත නැවතත් එවැනි දේවල් කෙරෙහි හිත විසුරුවා හරිනවා නම් ඕනතරම් ඒ අකුසල් සිදුවෙන් දීලා හරිනවා නම් ඒකට කියනවා ප්‍රමාදෝ. එවාගෙම කුසලානං වා ධම්මානං භාවනාය. දන් සීල් බණ භාවනාදී කුසල් කිරීම සඳහා අසක්කච්ච කිරීමට අගෞරවයෙන් කරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අසත්‍ය කිරියත නිතර නිතර නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අනිත්‍ය කිරියත පින්කමක නිමාවට දක්වා යන්නේ නැත්නම් ඒකත් ප්‍රමාදයක්. ඕලීන උත්තිත පසුබට වෙනවා නම් කුසල් කරන්නේ ඒකත් ප්‍රමාදයක්. නික්කිත ඡන්දත කුසල් කිරීමේ ඡන්දේ කැමැත්ත අත්හරිනවා නම් ඒකත් ප්‍රමාදයක්. නික්කිත දුරත කුසල් කිරීමේ උත්සාහය අත්හරිනවා නම් ඒකත් ප්‍රමාදයක්. එවගේම අනාසේවන ආදරයෙන් කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අභාවන නැවත නැවත කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. අබහුලී කම්මං බහුල වශයෙන් කුසල් නොකරනවා නම් ඒකත් ප්‍රමාදයක්. යෝ ඒව රූපෝ ප්‍රමාදෝ. මේ විදිහේ ප්‍රමාවීම සමජ්ජන ප්‍රමාද වෙන ආකාරේ සමජ්ජිතත්වම් ප්‍රමාද වෙන බව අයං උච්චති ප්‍රමාදෝ. මේක තමයි ප්‍රමාදය. ඒක අනිත් පැත්ත අප්‍රමාදය. ඒ කියන්නේ කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කෙරෙහි තේ මුදා හරින්නේ නැහැ. කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත ගේනෙමේ සුචරිත කෙරෙහි හිතේ හසුරුවනවා. ඒ වගේම පස්කම් සැප කෙරෙහි හිතේ මුදා හරින්නේ නැහැ. නිදහසේ හැවිදින්න දෙන්නේ නැහැ. ඒ වයින් හිත වළක්වලා සිත සමාධියමත් කරගන්නවා. ඒ කියන්නේ ඒ ඉඳුරම් කිනවන සාමිස සැපේ කෙරෙහි හිත දුවන්න දෙන්නේ නැතුව නිරාමිස සැපේ කියන්නේ සමත භාවනා විපස්සනා භාවනා මෙනෙහි කරමින් ඔය කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අඳුරු නැසමින් කුසල් විතරක කුසල විචාර කුසල ප්‍රීති කුසල සුඛ කුසල ඒකාග්‍රතාව කියන ගුණ වැඩෙන හැටියට හිත පිරිසුදුයෙන් තබා ගන්න උනන්දු වෙනවා.
ඒකත් අප්‍රමාදයක්. එවාගෙම කුසලානං වා ධම්මානං භාවනාය කුසල් කිරීමේදී ධනක් දෙන්න ගියත් ධනක් අහන්න ගියත් සිල් සමාදන් වෙන්න ගියත් කවරෝ පින්කමක් කරන්න යෙදුනත් සක්කච්ඡ කිරියතා බොහෝම ගෞරවයෙන් බොහෝම ආදරයෙන් යෙදෙනවා. සාතච්ඡ කිරියතා නැවත නැවතත් වෙනකත් එහි යෙදෙනවා. ඒ ඔක්කොම අප්‍රමාද. නිත්‍යිත කිරියතා පින්කමක් කරන්න පටන් ගත්තාම නිමාව දක්වාම යෙදෙනවා. අතරමඟ දුවන්නේ නැහැ. එවාගෙම අනෝලේන වුත්තිතා කවදාකවත් පින්කම් කරන්න පසුබට වෙන්නේ නැහැ. පින්කමක් කරන්න තේනනම් අපි කරන්නම් අපි කරන්නම් කියලා ඉදිරියටම තේනගමින් ඒ පින්කම සම්පූර්ණ කරන්න ඉදිරිපත් වෙනවා. එවාගෙම අනිච්චිත ඡන්දතා කවදාකවත් පින්කම් කිරීමේ එපා වීමක් වෙන්නේ නැහැ. එවාගෙම කුසල ඡන්දය අත්හරින්නේ නැහැ. අපර නැවත 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 පින්කම් කරන්න ඕනේ කියන බලවත් ඡන්දය ඇති කරගන්න ඒකත් අප්‍රමාදයක්. එවාගෙම අනිච්චිත දුරතා තමන්ගේ පින්කම් කිරීමේ වීරිය ධම්මට මහන්සි ඉසරාදී මේ පින්න මොනවත් ගණන් ගන්න නැතුව කුසල ක්‍රියාවක් කරන්න තියෙනවා නම් බලවත් උත්සාහයෙන් යෙදෙනවා. ඒකත් අප්‍රමාදයක්. එවාගෙම ආසේවන භාවනා බහුලී කම්මං බලවත් ආදරයෙන් කුසල් කරනවා. ඥාත නැතත් බලවත් ගෞරවයෙන් කුසල් කරනවා. බහුල වශයෙන් කුසල් කරනවා. මේක තමයි අප්‍රමාදෝ කියන්නේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා. ඉතින් මේ බෝධිසත්ව චරිත තුලින් අපට මේක බොහෝම පැහැදිලිව තේරුම් ගන්නට පුළුවනි. ඒ කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ භවයෙන් භවයට අර බෝධි චිත්තේ මුහුකුරවා ගන්න සමර්ථෝනේ මෙන්න මේ අප්‍රමාද කියන යහපත් ගුණයේ මුල් කරගෙනයි. එළඹ සිටි සිහිනුනේ යුතු කලියතු පින්කම් එකින් එකට තෝරාගෙන ඒවා කෙරේ බලවත් ඡන්දයෙන් බලවත් වීරියෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන ප්‍රඥාව යුතුව උනාසේ දෙක නිසා තමයි කවදාකවත් පිරිහෙන්නේ නැතුව දියුණුවෙන් දියුණුවටපත් වෙන්න සමත්ුනේ. එනිසා වෙනත් බෝසතාණන් වහන්සේලාට වඩා කෙටි කාලයක් තුලදී බෝධිසම්භාවර මුදුන් පමුණවා ගන්නත් සමත්ුනේ ඒ අපේ තථාගතයන් වහන්සේගේ බෝධිසත්ව චරිතයේ තිබිච්ච අප්‍රමාද ගුණය නිසායි. ඉතින් ඒ අනුව සලකා අපි සැනසෙන්නට ඕන. මේ අප්‍රමාදයේ කියන එක ධර්මතාවයෙන් වින්කට ගත්තොත් මෙහි තියෙන්නේ කුසල සිත් පිළිබඳව කුසල් කිරීම පිළිබඳව එළඹෙන සිහියයි. ඒකට කියන්නේ සතිචෛසිකය කියලා. මේ සතිචෛසිකේ තනිකර උපදිනවා නෙමෙයි. සෝබර චිත්තචෛසික සම්භාරයක් එක්ක තමයි සතිචෛසිකේ පහළ වෙන්නේ. එතකොට මේ සතිචෛසිකේසේ පහළ වීම නිසා අනිසීලෝම සෝබන චිත්තචෛසික ධර්මයන් උනන්දු වෙනවා කුසල ක්‍රියාවන් යෙදී මෙතෙ. මේක නිසා සරුවක්ඥන් වහන්සේ දේශනා කොට වදාළේ මේ අප්‍රමාදයේ කියන එක නිවනට ඒකායන මාර්ගයක් වෙනවා. ප්‍රමාදයේ කියන එක මරණයට ඒකායන මාර්ගයක් වෙනවා. එනිසා අප්‍රමාදය තපතු අය කවදාකවත් මරණයක් නැති නිවනට පත් වෙනවා කියන එක සරුවක් ඥානවාසී දේශනා කළා තියෙනවා. ආලෑටි ධර්මාශෝක රජතුමා තුන් අවුරුද්දක් මානසික වශයෙන් තැවෙමින් හිටියා. ඒ මොකද මේ කාලිංග යුද්ධයේදී සිදුවෙච්ච මිනිස් ඝාතන ගැන හිතලා. අන්තිමේදී නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ඈත රජමිඳුලේ කෙළවරේ තියෙන පාරේ යනවා මෑණියන් දකින්ද. ඒ යන ගමන විලාසය දැකලා රජුරවන් හිතේ පුදුම පැහැදීමක් ඇති වුණා. වෙනත් අය ගමනක් කෙනෙකුට දෝනෝ පයින්නෝ වගේ වටපිට බලනවා. එහෙම හැරි බලන උඩමීම බලනවා. අත්පාහි මෙහෙල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 ෙ
මේ කුඩා ස්වාමින් වහන්සේ වටපිට බලන්නේත් නෑ ගුඩමිම බලන්නේත් නෑ අත්පා විකාරිකුත් නෑ බොහෝම සංවර පිය නගනවා රජිරුවන් හිතේ ඇති වුණ මේ කුඩා ස්වාමින් වහන්සේ කුඩා වුණත් හිත ඇතුලේ විශාල ගුණස්කන්ධයක් ඇති උන්වහන්සේක කතා කරන්න ඕනේ කියලා ඇමතිවගොට කියලා පිටක් කෙරුවා අන්න අර කුඩා ස්වාමින් වහන්සේ වදම්මග දෙන්නයි කියලා කවදාකවත් එතුමා ඒ ජීවිතේ බුදුරජාන් වහන්සේගේ ශාසනය ගැන හැඟීමක් තිබුණෙක් නෑ තෙරුවන් සරණ ගිහින් හිටියෙත් නෑ ඉතින් මේ ඇමතියා යන්නේ හැටිත් බලාගෙන සීමඳුරු කවුළුවෙන් ආරාධනා කළ හැටිත් බලාගෙන ආපේ වගේ වැඩම කරගෙන එනකොට අය ඇමති කෙනෙක් යවුවා ඉක්මනින් වැඩම කරනින්ද කියලා ඒ ඇමතියාගෙන් ආරාධනා කරන හැටිත් බලාගෙන නමුත් මේ කුඩා ස්වාමීන් වහන්සේ අධිවේගෙන් ආවෙ නෑ තමන් වඩන විලාසෙම ආවා
මාලිගාට ඇතුල් වෙලා සුදුසු ආසනයක් බලා වාඩි වෙන්න කියලා රජුරෝ කිව්වා. ඒ වෙනකොට තමයි උන්වහන්සේ වටපිට බැලුවේ මට වඩා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මෙතන වැඩි ඉන්නවාද කියලා බැලුවම කවුරුත් නැහැ. කවුරුත් නැති නිසා සිංහාසනෙර නැංගා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයසෙන් අවුරුදු 7යි සිංහාසනේ උසයි නගින්නත් ටිකක් මහන්සි වෙන බව දැනගෙන රජුරෝ අත දුන්නා නගින්ද. පස්සේ රජුරෝ හිතුවා දැන් මේ කුඩා ස්වාමීන් වහන්සේ මුළු ජම්බුද්දීපයේට අගරජ වාඩි වෙන මේ සිංහාසනයේ වාඩෝනේ එසේ මෙසේ තත්ත්වයක් නෙමෙයි. උන්වහන්සේගේ පුදුම සීල තේජසක් තියෙනවා. කියලා උන් එතින්ම පැහැදීමට පත් වුණා. ඊට පස්සේ වැඳලා කිව්වා ස්වාමීනි මට බුදුබණ පදයක් අවසර ලැබේවා කියලා. එලෙනාමේදී මේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඉසේක සොද බානකොට මේ ත්‍රිවිද්‍යා සත්‍යබේඥා සිව්පිලිසිමියාඥාන සහ ත්‍රිපේක ධර්මයන් දෙවග මේ ධාරණය වෙමින් තමයි උන්වහන්සේ රහත් උනේ. ඉතින් උන්වහන්සේ මුළු තුන් පිටකේම ආවර්ජිනා කළ බැලුවා රජ්ජිරුවන්ට දිගත් නැති එවැගේම අර්ථ පරිපූර්ණ වූ දේශනාවක් කළ යුතුයි නේද කියලා හිතලක පාට වැටුණ ධම්මපදයේ තියෙන අප්‍රමාද වර්ගී ගාථා 12යි. මේ ගාථා 12 දේශනා කළා. රජතුමා වැඳලා කිව්වා ස්වාමීනි දැන් ඇති. මම තේරුම් ගත්තා අපේ සරුවක් යන් වහන්සේ කෙබඳු උත්මයෙක්ද කියලා. ස්වාමීනි මම මෙතෙක් කල් අඳුරේ හිටියා. මම ආද තෙරුවන් සරණ යනවා කියලා ඒ ස්වාමීන් වහන්සේගේ පාමුල තෙරුවන් සරණගේ බෞද්ධෙක් වුණා. උන්වහන්සේට ආරාධනා කළ හිතේ ඉඳලා ස්වාමීන් වහන්සේ එක අට නමක් වැඩම කරවන්න මගේ දානෙට. උන්වහන්සේ කිව්වා ඒක මගේ උපාධ්‍යාන වාසයට මන් දෙන්නම්. මම පින්ද පාත යනවා. එහෙනම් මං ස්වාමීන් වහන්සේට තවත් අට නමකට දෙන්න. ඒක මගේ ආචාර්යයන් වහන්සේට දෙන්න මං පින්ද පාත යනවා. එහෙනම් තවත් අට නමකට දෙන්න. ඒක සංඝ භාර සංඝ ඉස්තරයන් වහන්සේ නමකට දෙන්න. එහෙනම් ස්වාමීන් වහන්සේ මං තවත් අට නමකට දෙන්න. උන්වහන්සේ ඉවසුවා. දැන් ඉතින් අට නම අට නම බැගින් 30 දෙනමක් පහෝදා දෙන්න වැඩම කරවා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ සංඝ රත්නයේ තියෙන ගුණස්කන්ධය ගැන වැටහීම නිසා දවසෙන් දවස සංඝ පිරිස වැඩි කරගෙන දිනපතා නිගන්තියන් 60,000කට දන් දුන්නේ මේ රජතුමා දැන් සංඝ රත්නයේ 60,000කට දිනපතා දන් දෙන්න පුරුදු වුණා. දිනපතාම 60,000ක් රජවාසලේ තින්දපාති ලැබනවා. ඔය අතරතුර සංඝ රත්නයේ ඇඳලා ආවා ස්වාමීන් අපේ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයේ කොච්චරද? ඉතින් කියා හිටියා මහරජේ ධර්මේනම් ධර්මයේ වශයෙන් එකයි රස වශයෙන් එකයි එවැගේම ධර්ම විනය වශයෙන් දෙකයි පිටක වශයෙන් 3යි නිකාය වශයෙන් 5යි අංග වශයෙන් 9යි ස්කන්ධ වශයෙන් 84,000යි කිව්වා. සාදු සාදු ස්වාමීනි මට අවසර ලැබෙන්න ඕන මම සුවාසෝදාස ධර්මස්කන්ධ වෙනුවෙන් මුළු ජම්බුද්දීපයෙහි විහාරස්ථාන 84,000ක් කරනවා කිව්වා. ඒ වගේම විහාරස්ථාන 84,000ක් ජම්බුද්දීපේ සුදුසු තැන්වල ගොඩනැගුවා. ඒ විහාර පූජා උත්සවයේදී තාතන් වහන්සේගේ අදිෂ්ඨානය එක මිඳුලේ තියෙන වාගේ දකින්න සැලැස්සුවා. රජතුමාට අසීමිත සන්තෝෂයක් ඇතිවලා සහතන් වහන්සේලාගෙන් ඇහුවා ස්වාමීනි බුද්ධ කාලෙවත් හිටියද මාතරම් පරිත්‍යාග කරපු කෙනෙක්? නැත්නම් රජේ වැඩිම පරිත්‍යාග කෙනේ අනන්ත පින්නිගේ සිටුවරයා 54 කෝටියයි. සමුන්නාන්සේ මේසා විශාල යාරස්ථාන පූජාව සඳහා 96 කෝටියක් වැය කළ නිසා සමුන්නාන්සේ තරම් පරිත්‍යාග කරපු කෙනෙක් ඒ කාලේ හිටියේ නැහැ. එහෙනම් ස්වාමීනි මම බුදු සසුනේ හිමිකාරියෙක් නේද? නැත මහරජ හිමිකාරියෙක් නෙමෙයි ප්‍රත්‍යදායකෙක් පමණයි. එසේනම් ස්වාමීනි හිමිකාරියෙක් වෙන්නේ කොහොමද? තමන්ගේ අවුරුස පුත්‍රයෙක් හෝ අවුරුස දීප්තුවක් හෝ සසුන්ගත වීමෙන් බුදු සසුනේ හිමිකරුවෙක් වේවා. හිමේ රජතුමාගේ දෙපැත්තේ හිටියා තමන්ගේ පළමුවෙනි දරු දෙන්න. ඒ කියන්නේ මේ රාජ්‍යරු උදේනී රට උපරාජ දුරේ දරන කාලයේදී විවාහපත් වෙලා හිටියා විදිසා දේවි සමග. එතුමිය සිටු කුමාරිකාවක්. ඒ විදිසා දේවියගේ දරු දෙන්න තමයි මිහිඳු කුමාරයා සහ සංගමිත්තා කුමරිය. මිහිඳු කුමාරයාගේ වයස තුගට අවුරුදු 20යි. සංගමිත්තාගේ වයස අවුරුදු 18යි. එතෙම විවාහපත් වෙන අත දරුවෙකුත් ඉන්න වෙලාව. ඉතින් මේ දෙන්නම සාසනයේ පූජා කළා.
එදාම හිඳු කුමාරයන් වහන්සේ පැවිදි කරුන් ලැබුණා. හිඳු කුමාරයන් වහන්සේ සීමාවකට පමුණුවලා බන්දු කර්මයේ කරවලා නාවල සිවුරු අඳවල පෙරවල පැවිදි කරලා එදාම උපසම්පදා භූමියට පත් කළා. ඒ මොහොතේදී මුන්වහන්සේ සෞකලේශ්වර අරිහත්ත්වයට පත් වුණා. උන්වහන්සේ තුන් අවුරුද්දක් ඇතුළත ත්‍රිපිටක ධාරී වුණා. ලක්ෂයක් භික්ෂූන් වහන්සේලාගේ ගුරුවරයෙක් බවටද පත් වුණා. වයස අවුරුදු 12 වෙනකොට උපසම්පදා අවුරුදු 12 වෙනකොට ශ්‍රී ලංකාවට වැඩම කරවන්න සිද්ධ වුණේ තුන්වෙනි සංගායනාවේ නිමාවෙන් පසුව. සංගමිත්තා කුමරිය බුදු සසුනේ පැවිදි කරවල අවුරුදු දෙකක් සික්කමානාවත පුරා වයස 20 පිරුණු දවසේදී උපසම්පදා භූමියට පැමිණෙව්වා. සෞකලස්ස ආරිහත්ත්වයට පත් වුණා. ත්‍රිපිටක ධාරී වුණා. ඔය අතර තුන්වෙනි ධර්ම සංගායනාව මේ රජතුමාගේම නියමෙන් ආරාධනෙන් දායකත්වයෙන් ආරම්භ වුණා. දහසක් රහතන් වහන්සේ සමග ඒ දහසක් රහතන් වහන්සේලා විසින් බුද්ධ වර්ෂ 234 පෙරෙන්නේ ඉස්සර හරියට නවම් පොය දාසේ ආරම්භ කළා. 235 වෙනි වසරේදී කියන්නේ බුද්ධ වර්ෂ 235 ඉල්පුර පසළොස්වක පොහෝ දවසේදී සංගායනාව නව මාසිකින් නිමාවට පත් වුණා. සතවල් 9කට බුදු සසුන පිහිටවන්නට මහා සංඝරත්නේ සම්මත කරගත්තා. ඒ වෙනුවෙන් සුදුසු රහතන් වහන්සේලා පස් නම බැගින් කණ්ඩායම් 9ක් රටවල් 9කට පිටත් කර යවුවා. අපේ ලංකාවට නියමිත වූයේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේ පස් නමකටයි. මිහිඳු මහරහතන් වහන්සේ දිවසෙන් බැලුවා ලංකාවට සුදුසු දවස. බැලුවා මොතසිව රජුරුව දැන් රජ කරන්නේ, දැන් වය වෘද්ධයි, තා මාස කීපකින් එතුමා පරලෝක සපත් වෙනවා. එතුමාගේ පුත්‍ර රත්නේ වෙන දේවානම් පියතිස්ස රජතුමා රජ වෙනතුරු ජම්බුද්දීපයේ චාරිකාක වැඩම කරවන විදිසා නගරයට පැමිණ ශාන්ති විහාරස්ථානයේ මෑණියන්ගේ ධර්ම සංග්‍රහ කරන්න වැඩ හිටිය නැවතිලා. ඒ කාලය තුලදී ඒ විදිසා දේවී කියන්නේ මෑණියන්ට ධර්මානුග්‍රහ කරමින් එතුමාගේ සිව්පසය එතුමියගේ සිව්පසයත් පිළිගනිමින් වැඩි ඉන්න කාලේ අර සුමන කුමාරයන් වහන්සේ පැවිදිව සහත් වුණා. එවාගේම බණ්ඩු කුපාසකතුමා උපාසකත්වයෙන් අනාගාමී බවට පත් වුණා. ඒ සුමන කුමාරයා නමින් හැඳින්වූයේ සංගමිත්තා කුමරියගේ පුත්‍රවරයයි. ඒ වෙනකොට වයස අවුරුදු 13ක කාලයයි. එවාගේම බණ්ඩක උපාසකතුමා කිව්වේ විදිසා දේවීන් වහන්සේගේ සහෝදරියගේ දියණියගේ පුතෙක්. එතකොට අපේ මිහිඳු මහ රහතන් වහන්සේට බෑණනුවන් කෙනෙක් වෙනවා. එතුමාගේ වයස අවුරුදු 20යි. ඒ හත් දෙනාම එකතු වන සාංචි විහාරස්ථානයේට. ඔය සාංචි විහාරස්ථානයේ මාස ගණනාවක් ගත කරලා, ඒ කියන්නේ අර තුන්වෙනි සංගායනාවෙන් මාස 7ක් පිරෙන්නේ පොසොන්පුර පසළොස්වක පොහෝ දවසේ තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඒ ධර්ම දූත කණ්ඩායම හත් දෙනාම ශ්‍රී ලංකාවේ මිහින්තලාවට වැඩම කරවා වදාළේ. එදා වාසෙදීම බුදු සසුන ශ්‍රී ලංකාවේ පිහිටවන්න සමත් වුණා. අද දවස දක්වා ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටවන්න හේතුයේ මෙන්න මේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම නිසා. මේ සියල්ලට හේතුයේ ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් වීම. ධර්මාශෝක රජතුමා බෞද්ධයෙක් වූයේ අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදයෙන් අප්‍රමාද ප්‍රතිපදාවෙන් ධර්ම ශ්‍රවණය කිරීම. මේක නිසා මේ අප්‍රමාදෝ අමත පදං ආදී වශයෙන් තියෙන ධර්ම ගාථාව නැත්තං ඒ ධම්මපදයේ තියෙන ගාථා 12ම ඉතා වැදගත් අනුශාසනාවක් වුණා ඒ රජතුමාට. ඒ මේ අනුසරක බැලීමේදී කුසල් කිරීමේ එළඹ සිටි සිහිනුවණ ඇතිනම් කවදාකවත් අපායට වැටෙන්නේ නැහැ, දුගතියකට දුකකට වැටෙන්නේ නැහැ කියන එක මෙයින් අපට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපේ සරුවක්යන් වහන්සේ මෙහිම අප්‍රමාදව විශි අසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝධි සම්භාර මුදුන් පමුණුවාගෙන නැවෙත් මේ අවුරුදු 2594 ගොත් මාසයක දින 8කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුද්ධත්වයට පැමිණවා දාලා 45 අවුරුද්දක් ලොවට අමාදාම් වැසි වැසෙව්ව සූවිසි අසංකේය 9,60,00,000 දෙනා අමා මහ නිවනට පමුණුවා දාලා අනාගතේ බලා මානිල් මා සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පාත්මයෙන්
අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාස ධර්මස්කන්ධය දේශනා කොට වදාලා ඒ දේශනයේ අවුරුදු 5000ක් මුළුල්ලෙහිම සරුවක්යන් වහන්සේලා 84000ක් හා සමානව ලොවට හිතසුව සලසමින් පවතිනවා ඒ මේ සරුවක්යන් වහන්සේගේ ආවිෂාගේ කෙළවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නෙවෙන්නාසේ පිරිනිවන් පාවදාලා රහතන් වහන්සේලා පිරිනිවුණ සසු ආර්යයන් වහන්සේලා සුගති පදායන වුණ සසු ජනතාව කර්මා රූපෝ මිය පරලෝ ගියා රණීති විහාරස්ථාන රාජධාන උයන් පකුණු මාලිගා සියල්ල නස්තාව ශේෂ වුණ එසේම ඉරහඳ තාරකා මහා පෘථ්වී මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායී විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතෙන් බුලකින් ගෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්ම භාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසාම සිඳි සිඳි බිඳි බිඳි ඇතිවෙවි නැතිවෙවි යන බැවින් අනිත්‍යයි සිඳෙමින් බිඳෙමින් ඇතිවෙමින් නැතිවෙමින් නිරතුරු පෙළි පෙළි පවත්නා බැවින් දුක්ඛයි කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි ඒ දුක්ඛාරි සත්‍ය කෙරෙහි නැවත නැතෙහි දියුණුවට පාලවීමට හේතු වෙන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදයාරි සත්‍ය දෙකෙන්ම තුර වූ සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි දුක්ඛ නිරෝධාරි සත්‍ය අවබෝධ කර ගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයන්තරයක් තිස්සේ අප්‍රමාද ප්‍රතිපදාවේ පිහිටා සිදු කර ගන්නා ලද බෝධිපාක්ෂික ධර්මයන්ගේ ආනුභාවයෙන් දසපාරමිතා අනුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනින් සැනසීමට පත්වේවදාලා සසර දුක් කරණය කළ කෙනෙක් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සැනසේවදාලේ සීල බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා කරන ලොකු කුඩා සෑම කුසලයක්ම මෙසේ බෝධිපාක්ෂික ධර්ම බවට ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම බවට දසපාරමී බාටපත් වේවා එමඟින් අපි පැතු බෝධි ඥාන වලින් සාන්ත චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් සාන්තාමම නිවන් සුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. ඊයේ සංජානයේ සිට මේ දෙල්ගොඩ වලව්වට මහා සංඝ රත්නයේ වැඩම කරවා ගත්තා. කල්යතුව පූජ්‍ය ගල්පිය මාරණ්‍යෙහි පූජ්‍ය සුමනදන්සේ ස්වාමින් වහන්සේගේ නිවේදනයක් අනුව උන්වහන්සේ මෙතෙන්ද පැමිණලා මේ කටයුතු සංවිධානය කර තිබුණා. සැබවින්ම උන්වහන්සේ මෙම ප්‍රදේශයට වැඩම කරපු මුල් කාලයේ සිටම මේ දෙල්ගොඩ වලව්වේ පින්වත් සහෝදර සහෝදරී පිරිස පුදුමාකාර ගෞරවයකින් තම තමාටම ලැබිච්ච ධර්ම ලාභයක් වශයෙන් සලකාගෙන ඒ සියලුම උපස්ථාන සංවිධානය කරමින් අප්‍රමාණ කුසලයක් කරගනිමින් සිටිනවා. ඉතින් මේ දෙල්ගොඩ වලව්ව කරවුවේ යම්කිසි මව්පිය දෙපළක්ද ඒ දෙදෙනාට කොතන හිටියත් මේ අනුමෝදන් කරන්න සුදුසු මහා පින්කමක් මේ අද දවසේ සිද්ධ කරන්නේ දුනා. ඒ කියන්නේ මේ වලව්වේ පිටීම සංඝයාගේ ප්‍රයෝජනීය සඳහා වෙන් කළා. ඒක සේනාසන දානියක් වුණා විහාර දානියක් වුණා. එවාගේම රාත්‍රී කාලයේ ගිලන්පස දාන චතුමන්දල ඔයේ ඖෂධ වර්ග සහිත ගිලන්පස දාන පූජා කළා. උණුපැන් පාසුකම් සලසුවා. එවාගේම උදේ පාන්දරම ඊයේ රාත්‍රියේ නින්දා අඩු කරලා මේ දාන වස්තු සම්පාදනය කරගත් අසවල්දේ අඩුයි නැතුව හැම ආකාරයකම ඖෂධ සංයුක්ත දාන වස්තු සම්පාදනය කරලා බුද්ධ පූජා පැවැත්වුවා. මහා සංඝ රත්නයේ තිතාම ගෞරවයෙන් දන් පැන් පිළිගැන්වුවා. වැළඳෙව්වා වත් පිළිවෙත් පැවැත්වුවා. ඉන් අනතුරුව සීලයක පිහිටියා. දැන් මේ මොහොතේදී මේ පරිස්කාර භාණ්ඩ රැසක් සහිත අෂ්ට පරිස්කාර පූජා කළා. ධනපදයකට සවන් දුන්න විශේෂයෙන් අෂ්ට පරිස්කාර පූජාවේ අනුසස් වශයෙන් බොහෝ කාරණා තියෙනවා. අපි අඳහාලා තියෙනවා අෂ්ට පරිස්කාර පූජාවේ ආනුභාවය සසර වශයෙන් තුරු කෙනින් නුවණින් ගුණින් තේජසින් අග තැන්පත් වෙනවා. කුෂ්ඨ ගන්න කෙලාස සෝස අපමාර කියන පංච ආබාධයක් කවදාකවත් නොගන්නේක් වේදවා.
එවාගෙම අන්ධ බදිර මූද උම්මත්තක මන්ද බුද්ධික යනි අභාවේ තත්ත්වයේ දෙපාත් නොවන වාසනාවන්ත ජීවිත ලැබෙනවා එවාගෙම දුර්වර්ණ නොවි බොහෝම පැහැපත් ශරීර වර්ණය ලැබෙනවා එවාගෙම සිතුව පැතුව සම්පත් පහළ වෙන කල්ප රෝක්ෂයන් ලැබෙනවා එවාගෙම බොහෝම ත්‍රිහේතු උත්පත්ති ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා එවාගෙම රහත් වෙන බෝධි රහත් වෙන ආද්භාවයක් වෙනම් පුරුෂ පාක්ෂයට එහි භික්ෂු භාවයෙන් සවිදී උපසම්පදා ලැබී අරිහත්ත්වේ සාක්ෂාත් වෙනවා කාන්තා පාක්ෂයට මහලතා පසාදෙනිකේන උතුම් වස් ඒ පළඳනාවන් ලැබෙනවා යයින් නොමැති මගපල නිවන් සුව ලබනවා මේ විදිහේ ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ අනුසස්ත්‍යන දෙන පූජාවක් මේ අස්ස පරිස්කාර පූජාව තෝතේ අනුසලකා බැලීමේදී අද මේ දවස වෙනකොට සංඝරත්නයේට සිව්පසයෙන් උපස්ථාන කළා වෙනවා පළමුවෙන්ම මේ සේනාසන පූජාව ඉන් අනතුරුව ගිලන්පස දාන පූජාව අද උදේ පාන්දර පින්නපාත ආහාර දාන පූජාව දැන් මේ මූල මේලාවේ චීවර පූජාව මේ කෙනේ චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය දේහ සජ්ජ පරිස්කාරය කියන සිව්පසයෙන් මහා සංඝරත්නයේ තපට උපස්ථාන කරගන්න වාසනාව වුණා අපේ පැරණෝ ප්‍රාර්ථනා කරනවා ලොව නිවන් දකිනාතුරු ලොව පහළ වන තාක් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට උපනුපන් ජාතියක් පාසා ඉතා උතුම් ලෙස සිව්පසයෙන් උපස්ථාන කරලා බුදුබණ අහලා සසර දුකින් අත්මිදී ශාන්ත නිවන් සුව ලබන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන සිරිතක් තියෙනවා එවාගෙම අද මේ සිව්පස උපස්ථානයක් මහා සංඝරත්නයේ වෙනුවෙන් සිද්ධ කරන්න යෙදුණ තීමේ දෙලිහුල්ලොයේ සීල සමන්නන්දී කියන පැරණි භාවනා මධ්‍යස්ථානයේහි දැන් මේ නමෝදා ඉඳලා වැඩිපුර සංඝ පිරිසක් මේ ස්ථානයට වැඩම කරවා ගන්න ඉබේම ලැබුණා ඒකන් ලොකු ධර්ම ලාභයක් වෙන හිතන්න පුළුවන් පළවෙනි පහුගිය වස්තාන කාලයේ සිටුවෙච්ච කම්පණී දේවල් ඔක්කොම යටපත් කරගෙන බුද්ධ ශාසන අභිවෘද්ධිය දැක ගන්න උතුම් සුබ මොහොතක් උදාපත් වුණා වගේ කිම් පූජ්‍ය සුමනදාන්සේ ස්වාමින් වහන්සේ අකම්පිතව ඒ කටයුතුට මුහුණ පාලා මේ ස්ථානෙත් එවාගෙම දායක පින්තුන්ගේ ශ්‍රද්ධාව රැකගෙන වැඩවාසය කිරීම විශාල ධෛර්යයක් වුණා ඒකම මීතිරගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ වැඩ සිටියේ 25 නමක් තරම් සංඝ පිරිස ඉබේම මේ ස්ථානෙට වැඩම කරවා ගන්න ලැබුණේ සාලකුණු ධර්ම ලාභයක් දෙවියන්ගෙත් මඟ පෑදීමක් හැටියට වෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ සුමන සමන් දිව්‍ය රාජාණන්ගේ අඩවියයි එනිසා මේ ප්‍රදේශයට එවැනි ධර්ම ලාභයන් ලැබීම සාර්ථක සිද්ධියක් ඉතින් ඒ අනුව සලකා සැනසෙන්නට ඕනේ ඒ සංඝ පිරිසේ බොහෝ සෙයින් මේ නියනාවිනාරන්නේ සේනාසනේහි භාවනා පිළිවෙත් පුහුණු කරගෙන බුරුම රටෙන් ගිහිල්ලා එයිනුත් උසක් මේ පුහුණුවක් ලබාගෙන ආපු පිරිස තමයි වැඩියෙන් ඉන්නේ උන්වහන්සේලා සහිත මේ ත්‍රිපිටක ධර්මය ඉගෙන ගැනීම පිණිස වැඩම කළේ සංඝ රත්නයේ පහසුකම් සැලසීම පිණිස එම බෙලිහුල්ලෝය ආරණ්‍ය දායක සභාවත් විශේෂයෙන් අපේ සුමනසන් ශ්‍රී ස්වාමින් වහන්සේ බොහෝම කරුණාවෙන් සහයෝගය දෙන බව අපට දැනගන්න ලැබුණා අපිත් මේ සමණියව දැකලා සතුටු වෙලා ආශිර්වාද කළ යන්නට එනිසා ඉදිරි කාලයේ නැවත නැවතත් අපට මේ භාවනා මධ්‍යස්ථානයේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ ධර්මාඥාන භාවනාඥාන දියුණු කරන්නේ සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තව තවත් පහළ වේවා උන්වහන්සේලාට ස්ථානයේ ශ්‍රේම භූමියක් බවට පත් වෙලා බුදු සසුනේ චිරස්ථිතිය දෙකීමට අපට වාසනා වේවා එවාගේ මේ ඈතාතීතයේ ශ්‍රී ලංකාවේ ධ්‍යාන අභිචාලාභීන් පහළව බුදු සසුනේ ඒකාලෝක බැබළුණාසේ නැවත නැවතත් ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය අධ්‍යක්ෂ ගන්න අපට ලැබේවා කියන ප්‍රාර්ථනා වෙනුයි මේ පේවිගින පින්කම්වල යෙදෙන්නේ එනිසා අද මේ දවසේ සිදු කරගන්නාලද මේ උදාන කුසල සම්භාර ධර්මයේ අද අපි මේ සැනසෙන බුදු ශාසන නොනැසී නොකිරී අඳුරු නොවී අතුරුදාන් නොවී ගගන තලයේ සඳේරු මණ්ඩලමින් දිදුලමින් ගැබලමින් අපරාජිකව විරාජිතව නිර්මලව අවුරුදු 5000ක් ශ්‍රී ලංකා දෙරණ තලයේ පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරත සිල්වත් ගුණවත් ශාසන භාරධාරී මහා සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කර ගනිමි සදාමාලෝකේ ලොවට බෙදා දෙන පිණිස අපදස්පත් කරගන්න කුසල සම්භාරයේද ආශිර්වාදයක් වේවා කියා මෛත්‍රියෙන්